Reserve your 18.8 million home today by paying just 500,000 rupees. Mulberry Residence. මේක හරියට නිකන් යුක්‍රේනයේ යුද්ධයක් වෙද්දී යුක්‍රේන ජනතාව වැටුප් විෂමතා විසඳව කියලා වඩවර්ජනය කරනවා වගේ තත්ත්වයක්. රටේ යුද්ධයක් ඇත්තටම පවතිනවා ආර්ථිකය සමග. මේක අවුරුදු 74ක් පුරාවට පැන නැගිච්ච ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට විසඳුම් හොයන අවස්ථාවක මේගොල්ලා මේගොල්ලගේ වැඩ විෂමතා සහ වෙනකොත් ඉල්ලීම් ආරම්භය වැඩ වර්ජනය කරනවා. ඇත්තටම කියනවා නම් මම මේ වගකීමෙන් කියන්නේ වෛද්‍යවරුන්ගේ විෂමතා තමයි උපරිමයට තියෙන්නේ. මේක මේ එක කොට්ටාශයක විෂමතා සකසලා දීලා විසඳන්න පුළුවන් ඕනේ ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් එක අවුරුදු 20 ගානක් පුරාවට 2006-6 කියන චක්‍රලේඛනෙන් පසුව සුවිශේෂයෙන් ඇතිවෙච්ච වැඩු විෂමතා දැන් විසඳන්න කියලා මෙහෙම වැඩවර්ජනය කරන එක මට නම් අදහගන්න බෑ මොකද්ද මේකේ තීරුම කියලා. හැම විටම අපි දකිනවා ජිනීවා වල මානව හිමිකම් සැසිවාරය පැවැත්වෙද්දී මෙහි මොකක් හෝ වැඩවර්ජනයක් හෝ කලබගෑනියක් ලංකාවේ ඇති කරන තත්ත්වයක්. දැන් මම පැහැදිලිව කියනවා මාර්තු මාසේ ජිනීවා සැසිවාරය අවසන් වූ පස්සේ මේ වැඩවර්ජනවල ඉල්ලීම්වලත් මේ තියෙන මේක නැති වෙලා යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ නැවත සැප්තැම්බර් මාසේ ජිනීවා වල රැස් වෙනකොට මානව හිමිකම් කොමිසම මෙහෙ ආයිත් වැඩවර්ජන පටන් ගයි. මේක මහා විලාසිතාවක් වෙලා. මේ විලාසිතාව කොතරම්ද කියනවා නම් මේ වැඩවර්ජන නිසා ඔයගොල්ලෝ පසුගිය කාලේ දැක්කද සාධාරණව නීතිය හමුවට ගිහිල්ලා නීතියෙන් වාරණ නියෝග ගත්තාමත් ඒකත් වැඩවර්ජන මර්ධනය කියලා කියන්න ගත්තා. මේගොල්ලන්ට ඕනේ මේ ජිනීවා යන්න ජිනීවා වලට පණිවිඩ දෙන්න යම් යම් සාධක පමණයි. ඒගොල්ලෝ හිතනවා දැන් මේකේ බැරි වෙලාත් මිනිහෙක් මේ වැඩවර්ජනය කරන පිරිසට පහර දුන්නොත් යම්කිසි අපි හිතමු සමාජයේ ඉන්න පුද්ගලෙක් පහර දුන්නොත් ඒකත් ජිනීවා වලට යන්න මේ ආණ්ඩුව වැඩවර්ජනය මර්ධනය කරනවා. මෙහි නිදහස නැහැ. කම්කරු ජනතාවකගේ අරගලයක්ද මේක? මේක කිසිම කම්කරු ජනතාවකගේ අරගල නෙමෙයි. කම්කරු අපගේ ජන මේ වැඩවර්ජන වලට පහර දෙනවා නැත්නම් මර්ධනය කරන්න කටයුතු කරනවා කියන ඒකට පුළුවන් තරම් අඩිතාලම සකස් කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඊට පස්සේ ඒක ජිනීවා වලට මේ ජිනීවා සිට ක්‍රියාත්මක වෙන NGO වලින් මේ සිද්ධ වෙන වැඩවර්ජනය අනේ අනේ අපොයි අපිට මේ අපේ මහජනතාව වෙනුවෙන් මම කතා කරන්නේ මේක නම් උසුලන්න බෑ.